සුබ දවසක් වෙනද වගේම මම අදත් තව දකුම් මැකරමි channel එකෙන් තවත් අලුත් වැඩගත් video ගැන කතා කිරීමට කඳුළු ගෑස් එහෙම නැත්නම් tear gas කියන්නේ ඇස් වල කඳුළු වේදනාව සහ ඇතැම් විට తాවකාලික අන්ධභාවයක් ඇති කිරීමට භාවිත කරන රසායනික සංයෝග කීපයක් වේ මෙය විශේෂයෙන් නිපදවා ඇත්තේ ස්වන් ආරක්ෂණ ක්‍රම සහ විශාල කලාකාරී පිරිසක් විසිරුවා හරි සඳහා භාවිතාවට ගැනීමටයි අනිත් කාරණාව තමයි මේවට ගෑස් ගෑස් කිව්වට මේවට ඇත්තරම ගෑස් නෙමෙයි තියෙන්නේ මේක ලික්විඩ් එකක් මේව හදන්නේ කෑන් එකක් තුලට ලික්විඩ් හෝ සොලිඩ් වශයෙන් තියෙන රසායනික සංයෝග කීපයක් අධිපීඩනයකට පිරවීමෙනි මේක වැඩ කරන්නේ මෙහෙමයි කඳුළු ගෑස් අඩංගු කෑන් එකකින් ප්‍රහාරයක් කරලා කරාට පස්සේ ඔයාගේ ශරීරයේ තියෙන ලාක්‍රමල් ග්‍රන්ථි වල මේක වදිනවා එතකොට ඒ හරහා ඔයාගේ මොළයට සංඥාවක් යනවා ඒ අනුව මොළයේ තීරණය කරනවා ඔයාගේ ඇස්වල වේදනාව කඳුළු හුස්ම ගැනීම අපහසුතාව වගේ දේවල් ඇති කරවන්න ඔයා ලුණු ගෙඩියක් කපද්දි දෙහි ඉස්ම ඇහැට විසිරෙද්දි දර කැබලි පිච්චෙන දුඹල නිරාවරණය වීමේදී වගේ ඇති වෙන්නේ මේ කියපු ක්‍රියාවලියම තමයි මේ කඳුළු ගෑස් වලට භාවිත කරන්න මොනවද මේ කෝල්සන් ස්ටජන් කියන ගෑස් එක ගැන කියද්දි විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි මේ දේ හොයාගත් අය කඳුළු ගෑස් හොයාගත්තේ 1928 දී ඇමරිකා විශ්වවිද්‍යාඥයන් වන බ්‍රෙන් කෝල්සන් සහ රොජර් ස්ටජන් කියන පුද්ගලයන් දෙදෙනා විසින් ඔබ මේ ගෑස් ප්‍රහාරයට ලක්වීම වැළක්වීමට නම් ගෑස් මාස් එකක් පැනදීම නමුත් ඔයාලට ගෑස් මාස්යක් හොයාගන්න අමාරු නම් ස්විමින් සඳහා භාවිත කරන ගුගල්ස් දෙකක් පාවිච්චි කරන්න. ඒකත් හොයාගන්න අමාරු නම් ලීටර 5 හෝ ලීටර 7 වතුර ගෑන්නයක් යොදාගෙන ඒක තමන්ගේ මුහුණට සරලන පරිදි කපා ගන්න. මුහුණු ආවරණයක් ලෙස සකස ගන්න. ඊට අමතරව ටිකක් තද මාස්යක් හෝ නහය සහ කට තද වෙනසේ ස්කාපයක් අනිවාර්යෙන් පළඳින්න. නමුත් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන තව දෙයක් තමයි ඇඟට හිර නැති අද්දී අඳුමක් තද නැති දෙන්නේම කලිසමක් ඇඳගෙන යන්න. මේ මගින් මේවා සමෙහි තවරීමේදී සම්භාවිතාව අඩු කරනවා. ඒ වගේම මේවා හැමේ වැදුනහම දෙවිල් අල්ලන්න පුළුවන්. ඒ නිසා අත හොද ගැනීම සඳහා වතුර බෝතල් හෝ තෙත් වෙච්ච කුඩා තුවා කැබැල්ලක් හෝ අනිවාර්යයෙන්ම ළඟ තබා ගන්න. මේ තෙත තුවා කැබැල්ල මගින් මුහුණ හා අත් හොඳින් පිසදමා ගන්න. මේට අමතරව ඔයාට කරන්න පුළුවන් තවත් ලේසිම දෙයක් තමයි දෙවිල් අල්ලපු ගමන් පුළුවන් තරම් දහදී පිට වෙන විදිහට වේගයෙන් දුවන එක. එතකොට සම මත පිට එන දහදියේ මගින් මේවා ඉබේම සෝදා හරිනවා. එමගින් ඔයාලට යම් කිසි සහනයක් ලැබෙනවා. මම මේ කියපු කරුණ වලින් ඔයගොල්ලන්ට යම් කිසි සැලකිය යුතු මට්ටමකට ආරක්ෂාවක් සහ සහනයක් ලබා ගන්න පුළුවන්. මේට අමතරව ෆ්ලෑෂ් බං මගේ ඒවත් කැරලි මර්ධනයේදී උදා ගන්නවා. මේවා වැඩ කරන්න විදිහත් ඔයාලට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම අප්ඩේට් කරන්නම්.